ආයුබෝවන් අදත් ලැස්ති වෙන්නේ ටෙක් ටිප්ස් පටන් ගන්න. පටන් ගන්නකොටම කියනවා සෞඛ්‍ය ආරක්ෂාව ගැන මේ සතියේත් වැඩිපුර හිතලා ගෙදරටම වෙලා පරිස්සමෙන් ඉන්න කියලා. මූණ පේන්න ඕනි හන්ද අදත් මාස්ක් එක මේ වෙලාවෙදි විතරක් පොඩ්ඩක් මම අයින් කරනවා. ඊට පස්සේ ආයි පාරක් දා ගන්නවා. හරි. අද දවසේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සොෆ්ට්වෙයාර් එකක් ගැන. මේක මීටින් සොෆ්ට්වෙයාර් එකක්. එතකොට මේ සොෆ්ට්වෙයාර් එකේ තියෙන වැදගත්කම තමයි මේකෙදි ඔයා ඔයාගේ කම්පියුටර් එකට හරි වගේ ස්මාර්ට් ෆෝන් එකට හරි ඇප් එකක් ඩවුන්ලෝඩ් කරන එක අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. සහ මේක සම්පූර්ණයෙන්ම වගේ නොමිලේ ලබා ගන්න පුළුවන් සේවාවක්. අපි ගිහින් බලමු අද අපි මොකක් ගැනද කතා කරන්න කියලා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන සොෆ්ට්වෙයාර් එකත් Google සමාගමෙන්ම හඳුන්වා දීපු නොමිලේම පාවිච්චි කරන්න පුළුවන් සහය වගේම තමයි ඇප් එකක් ඩවුන්ලෝඩ් කරන්න අත්‍යවශ්‍ය නැති සොෆ්ට්වෙයාර් එකක්. මේක නම Google Meet. නම කිව්වම සමහර විට ඔයා අහලා ඇති ගොඩක් දුරට මේ වෙනකොට ඒ සොෆ්ට්වෙයාර් එකත් එක්ක වැඩ කරලා ඇති. හැබැයි අද මම හිතුවා ඒ ගැන ටිකක් වැඩිපුර ඔයාට කියලා දෙන්න ඕනි කියලා. මුලින්ම කියන්න ඕනි මේක ඔයාට කම්පියුටර් එකේ වුණත් ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක වුණත් ලැප්ටොප් එකක වුණත් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ස්මාර්ට් ෆෝන් එකක් iPhone එකක් වේවා Android ෆෝන් එකක් වේවා නැත්නම් Huawei ෆෝන් එකක් වේවා ඔයාට Play Store එකෙන් App Store එකෙන් Huawei App Gallery එකෙන් ඩවුන්ලෝඩ් කරන් පාවිච්චි කරන්න පුළුවන්. මම මුලින්ම යන්නේ කම්පියුටර් එකට. කම්පියුටර් එකෙන් ඔයා කරන්න තියෙන්නේ ඔයාගේ බ්‍රවුසර් එක ඕපන් කරලා Google එකේ සර්ච් කරන්න ඕනේ. Google එකේ නැත්තම් ඔයාගේ බ්‍රවුසර් එකේ normal search කරත් ගැටලුවක් නැහැ. Google Meet කියලා. ඔයා මේ ඇප් එක පාවිච්චි කරන්නේ පළවෙනි වතාවට නම් ඇප් එක කියන්නේ මේක ඔයාට වෙබ් එක හරහා දෙන සේවාවක්. එතකොට ඔයා ඇප් එකක් ඩවුන්ලෝඩ් කරන එක අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. මම ඒක කලිනුත් කිව්වා ආයෙත් පාරක් මතක් කරා. Google Meet කියන software එක සර්ච් කරාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට සර්ච් රිසල්ට් ගොඩක් එනවා. එතකොට ඔයාට උඩම බලා ගන්න පුළුවන් Meet කියන වෙබ් එක. එතකොට මම මේ වෙබ් එකට යන්නම්. වෙබ් එකට ගියාට පස්සේ මොනවද දකින්න පුළුවන් කියලා බලමු. Right. වෙබ් එකට ගියාට පස්සේ සාමාන්‍යයෙන් ඔයාට මතක ඇති ඔයා Zoom app එක ඩවුන්ලෝඩ් කරනකොට කම්පියුටර් එකෙන්. එහෙම නැත්නම් ඔයා මේ වගේ meeting software එකක් ඩවුන්ලෝඩ් කරනකොට සාමාන්‍යයෙන් ඔයාට එන්නේ මෙන්න මෙතනින් app එක ඩවුන්ලෝඩ් කරගන්න, computers වලට අවශ්‍ය නම් මෙතනින්, එහෙම නැත්නම් smartphone එකකට අවශ්‍ය නම් මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න කියලා තමයි ඔයා සාමාන්‍යයෙන් meeting software එකක website එකකට ගියාට පස්සේ දකින්න හම්බ වෙන්නේ. හැබැයි මෙතන විශේෂත්වයක් තියෙනවා. මෙතනදී ඔයාට කෙලින්ම meeting එකක් පටන් ගන්න පුළුවන්. මෙතන ඔයාට දීලා තියෙනවා new meeting කියලා button එකක්. එහෙම නැත්නම් enter code or link කියලා space එකක් දීලා තියෙනවා. ඔයාට link එකක් paste කරගන්න පුළුවන් මෙතෙන්ට. මෙතනදී දැන් new meeting කියන එක නම් බොහොම සාමාන්‍යයි. ඔයාට meeting එකක් open කරන්න පුළුවන්. මම ඒක කියන්නම්. ඔයාට මේ වෙනකොට Google Meet එකේ link එකක් හරි code එකක් හරි ඇවිල්ලා තියෙනවා නම් ඒක මෙන්න මෙතනට paste කරන්න විතරයි තියෙන්නේ. මම ඔයාට ඒ code එකයි link එකයි දෙකම ඉස්සරහදී පෙන්වන්නම්. මේකට paste කරගත්තට පස්සේ ඔයාට පුළුවන් මේ ඊළඟට මෙතන hide වෙලා තියෙනවා join කියලා button එකක්. මේ button එක ඊට පස්සේ active වෙනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් ලේසියෙන්ම ඔයාගේ meeting එකට join වෙන්න. එහෙම නැත්නම් මේ ඊළඟට තියෙනවා new meeting කියන button එක. මේක මෙන්න මේ විදිහට click කරාට පස්සේ ඔයාට එනවා create a meeting for later. එහෙම නැත්නම් start and instant meeting කියලා තියෙනවා. එහෙම නැත්නම් meeting එකක් schedule කරන්න පුළුවන් calendar එකට. මම මුලින්ම මේ create a meeting for later කියන එකට යන්නම්. එතනට ගියාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් here's the link to your meeting කියලා. ඒ කියන්නේ අපිට software එකක් open කරන්නවත් කිසිම දෙයක් නෙවෙයි මෙතන එන්නේ. ඔයාට link එකක් තමයි හම්බ වෙන්නේ. මෙතනින් link එක copy කරගත්තම මේක හැබැයි ඔයා වෙලාවක් සඳහන් කරන meeting එකක් නෙවෙයි. ඒ කියන්නේ මේ meeting එක ඔයාට අවශ්‍ය නම් අදට, එහෙම නැත්නම් ඔයාට හෙට පාවිච්චි කරන්න පුළුවන් විදියට, ඕනිම අවස්ථාවක පසුවට පාවිච්චි කරන්න පුළුවන් විදියට තමයි මේ link එක ඒගොල්ලෝ ඔයාට හදලා ඉවලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ chat එකක් හරහා, එහෙම නැත්නම් email එකක් හරහා ඔයාගේ යාළුවන්ට මේ link එක pass කරන්න. එතකොට මෙතන මේ ඔයාට පේනවා meet.google.com කියලා තමයි ඔයාට link එකක් විදියට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙන්න මේක තමයි මේ අපි කලින් දැකපු ස්පේස් එකේ enter code or link කියන තැන link කියලා අපිට හම්බ වෙන්නේ මෙන්න මේ link එක. ඊට පස්සේ ඔයාට පේනවා ඇති මෙන්න මේ slash එකෙන් පස්සේ byd byGW කියලා මෙහෙම code එකක් දීලා තියෙනවා. එතකොට මේක තමයි code එක වෙන්නේ. ඔයා මෙතන enter code or link කියන තැන code එක විදිහට මේක type කරත්, එහෙම නැත්නම් මේ link එකම කෙලින්ම ගෙනහන් paste කරත් ලේසියෙන්ම ඔයාට meeting එකකට පස්සේ ඇතුල් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක
දැන් මම මේ වෙදි link එකක් හදාගෙන දිනවා මට දැන් උනත් මේ meeting එකට join වෙන්න පුළුවන් ඒක කිසි ගැටලුවක් නැහැ ඊළඟ option එකට අපි යන් මෙතනින් තියෙන්නේ start an instant meeting කියලා එතකොට මේක click කරාට පස්සේ ඔයාලට කෙලිම browser එකේම open වෙනවා ඔයාගේ meeting එකේ interface එක මේකේ mic එකටයි camera වටයි access දුන්නාට පස්සේ ඔයාට මේ විදිහේ preview එකක් බලා ගන්න පුළුවන් ඔයාගේ meeting එකේ ඊට පස්සේ මේකේ මම tabs ගැන කතා කරන්නම් මේකේ තියෙන icons ගැන buttons ගැන කතා කරන්නම් මෙතන තියෙන ඔයාට සාමාන්‍ය විදිහට mic button එක මේකෙන් ඔයාට mic එක mute කරන්න එහෙම නැත්නම් on කරන්න පුළුවන්කම තියෙනවා ඊළඟ button එක camera button එක සාමාන්‍යයි ඔයාගේ camera එක on කරන්න එහෙම නැත්නම් camera එක off කරන්න ඊට පස්සේ turn on captions තියෙනවා ඊට පස්සේ ඔයාට තියෙනවා screen sharing button එකක් මේක තියෙන්නේ present now කියලා මේක click කරාට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ මුළු screen එකම share කරන්න එහෙම නැත්නම් window එකක් විතරක් share කරන්න. ඒ කියන්නේ මම දැන් නම් open කරගෙන ඉන්නේ Opera mini software එක. එතකොට මට ඕනි නම් Opera mini software එක විතරක් මුළු screen එකම share කරන්නේ නැතුව Opera mini software එක විතරක් මට ඒ window එක විතරක් share කරන්න පුළුවන්. ඒ විදිහට තමයි මේක හදලා තියෙන්නේ. ඒ වගේ option තුනක් මෙතන දීලා තියෙනවා. ඊට පස්සේ තව දීලා තියෙනවා whiteboard එකේ කියන්නේ ඔයාලට අර text එකක් ලියලා පෙන්වන්න අවශ්‍යයි නම් ඔයාගේ meeting එකේ ඉන්න එක්කෙනාට මේක පුළුවන්. එහෙම නැත්නම් layout එකක් වෙනස් කරන්න full screen එකට දාගන්න background එක වෙනස් කරගන්න මේ වගේ අර සාමාන්‍යයෙන් ඔයා zoom වගේ app එකක දකින හැම option එකක්ම වගේ ඔයාට මේ Google Meet කියන software එක ඇතුලේ දීලා තියෙනවා. ඇත්තරම මේක software එකක් නෙවෙයි මේක web එකේ වෙන service එකක්. මම දැන් ඔයාලට කියන්න හදන්නේ Google Meet software එකේ කොහොමද payments එහෙම නැත්නම් මේකේ pro version එකක් ඔයා download කරොත් මොනාද ඔයාලට පාවිච්චි කරන්න වෙන්නේ කියලා මම මේක බැලුවා Google ලා කොහොමද මේකේ pricing plans කොහොමද දීලා තියෙන්නේ කියලා. එතකොට මේගොල්ලෝ categories තුනක් යටතේ තමයි දීලා තියෙන්නේ. Free package එකක් තියෙනවා Google Meet එකේ. එහෙම නැත්නම් individual package එකක් තියෙනවා $7.99. ඒ කියන්නේ ඩොලර් 8ක් වෙනවා මේ package එක ඔයා අරගන්න ඕන නම්. එහෙම නැත්නම් workspace enterprise කියන package එක තියෙනවා මේක මම මුලින්ම Google Meet always free කියන package එක බලන්න මේකේ ඔයාට ඔයයි තව එක්කෙනෙක් අතර ඒ කියන්නේ ඔයයි තව ඔයාගේ යාළුවෝ එක්කෙනෙක් අතර meeting එකක් පැය 24ක් පුරා කරගෙන යන්න පුළුවන්කම තියෙනවා නොමිලේම ඊට පස්සේ group meeting එකක් තියෙනවා නම් ඔයාට 3 දිනකට වඩා වැඩි සමාජිකයෝ සහභාගී වෙන ඒක පැයක කාලයක් ඔයාට නොමිලේ පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේම තමයි මේ meeting එකට සමාජිකයෝ 100ක් වෙනකම් පාවිච්චි කරන්න පුළුවන්කමක් තියෙනවා එතකොට meetings ඔයාට තියන්න පුළුවන් number of meetings ගන්න unlimited මේගොල්ලෝ නොමිලේ ඔයාට දීලා තියෙනවා මේකේ වෙනස් වෙන්නේ තව කාරණා පුංචි කීපයක් විතරයි ඔයාලට මේ workspace individual package එක නැත්නම් workspace enterprise කියන package වලට ගියොත් එහෙම ඩොලර් 8 individual package එකට ගියාට පස්සේ ඔයාලට meeting එකට අර group meeting එකක් නා 3 දිනකට වැඩි meeting එකක් ඔයා පාවිච්චි කරනවා නම් පැය 24ක් කලින් ඔයාලට පැය එකක කාලයක් විතරයි meeting එක තියන්න අවස්ථාව හම්බ වුණේ මෙතන ඔයාලට පැය 24ක් කාලයක් තියාගන්න පුළුවන්කම තියෙනවා සහ මේකේ සමාජිකයෝ සංඛ්‍යාව වෙනසක් වෙලා නැහැ 100ක් තමයි උපරිම අවස්ථාව දීලා තියෙන්නේ ඊට පස්සේ ඔයා එන්ටර්ප්‍රයිස් ලෙවල් එකේ එකක් මිලදී ගන්නවා නම් මෙතනදී ඔයාට අවස්ථාව දීලා තියෙනවා අර පැය 24 කතන්දරේ එහෙමම තමයි group එකේ අර group meeting එකක් නම් පැය 24යි උපරිම length එකේ ගිලු දීලා තියෙන්නේ හැබැයි මෙතන තව එක අවස්ථාවක් දීලා තියෙනවා සමාජිකයෝ 250ක් වෙනකම් පාවිච්චි කරන්න පුළුවන් අද දවසේදී අපි කතා කරේ ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකට හරි ඔයාගේ කම්පියුටර් එකට හරි ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගන්න එක අත්‍යවශ්‍ය නැති ෆ්‍රී හම්බ වෙන Google සමාගමෙන් හඳුන්වලා දීලා තියෙන meeting app එක වෙන Google Meet app එක ගැන මේ වගේ තාක්ෂණික ගැටලු ඔයාට තියෙනවා නම් 0711 95 95 95 යටින් දාන්න නම්බර් එක ඒ නම්බර් එකට WhatsApp හරි Viber හරි message එකක් දාන්න කියන්න තියෙන ඊළඟට මම ආයෙත් mask එක දාගන්නවා මේ වෙලේට විතරයි මම මොන ආවරණීවත් කරේ ඒක හන්ද ඔයත් මේ දවස්වල ගෙදර හිටියත් පුළුවන් තරම් සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ගන්න පුළුවන් හැම පියවරක්ම අරගන්න අපි ආයෙත් ලබන සතියේ අලුත්ම අලුත් තාක්ෂණ ලෝකයේ දෙයක් එක හම්බ වෙමු එතකම් සුබ දවසක්